ජනගහනුන පංචස්කන්ධය කීනේ ඒ ධර්ම පරයය සීලූම සත්ව විශේෂයටයි සීලූම දීවල් වලටයි අදාළව දේශනා කරපු පැහැදිලි ධර්ම පරයයක්ද කියන්නේ. ඔව් පංචස්කන්ධය කියන එක එකක්. මේක ඇත්ත වශයෙන්ම මේ චූල වේදල්ල කියන සූත්‍රයේ අර ධම්මදින්නා අරහත් මෙහෙණිය විසාක කියන එයාගේම මහත්තයා මහාචාර්යවරයෙක් ඒ කාලේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් තමයි විසාක. එයාගේ නෝන තමයි ධම්මදින්නා හැටියට බුදුහාමුදුරන්ගෙන් බණ අහලා අරහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් උනේ. මේ අරහත් මෙහෙණින් වහන්සේව මේ ටෙස්ට් කරන්න මේ පරීක්ෂා කරන්න මෙයාගේ ධර්ම දැනුම මේ විසාක කියන උපාසක මේ මහාචාර්යවරිය ඇහිලා මේ ආර්යාවගෙන් ප්‍රශ්න සිය ගාණක් ඇහුවා. ඒකට දුන්න උත්තරය තමයි ඔය චූල වේදල්ල සූත්‍රයේ තියෙන. වේදල් කියන්නේ එකක්. ඉතින් ඒක නිසා මෙතෙන්දිත් කිව්වේ මේ පංචස්කන්ධය පංචස්කන්ධය කියලා කියනවා. මේ පංචස්කන්ධ උපාදානය කියලා කියනවා. මේ පංචස්කන්ධ සමුදය කියනවා. මේ පංචස්කන්ධ නිරෝධය කියනවා. මේ වගේ මේ පංචස්කන්ධය පිළිබඳව නොයෙකුත් ප්‍රශ්න ඇහුවා. ඉතින් ඒක නිසා මේ පංචස්කන්ධය කියන එක බුදුහාමුදුරන්ටත් තියෙනවා. බුදුහාමුදුරුවොත් පාවිච්චි කළා පරිහරණය කළා. දැන් අපි වතුර බිව්වොත් අපි කෑම කෑවොත් දානි ගත්තොත් ඒ වගේම හුස්ම ගත්තොත් මේ ආපෝ තේජෝ ආයෝ පඨවි කියන මහා රූපාතරන් වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි අපි පාවිච්චි කරන්නේ පරිහරණය කරන්නේ. හැබැයි ඒවා මමත්වයෙන් තණ්හාවෙන් උපාදානය කරගන්නේ නැහැ. කවුද? ආර්ය ශ්‍රාවකයා. ඒවා නිච්චසේ සුඛසේ අත්තසේ මමත්වයෙන් ගන්නෙ නැහැ. ඒවා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන ඒවා නිච්චසේ සුඛසේ අත්තසේ ගැනීමෙන් නවතිනවා. නිබ්බිදා වෙනවා, විරාගා වෙනවා, නිරෝධා. ඉතින් ඒක නිසා මේ උපාදානයයි හිතෙන් අයින් කරන්න ඕන. තණ්හාවයි හිතෙන් අයින් කරන්න ඕන. එතකොට මේ බුදුහාමුදුරුවෝ කියා දුන්න මේ සතර කමඨහන් කරනකොට පංචස්කන්ධය මේ නැති වෙන්නේ පංචස්කන්ධ උපාදානය කියන එකේ උපාදාන කොටස විතරක් ඉවත් වෙනවා. උපාදානය මිදෙනවා. සබ්බ උපදි පජහති. සියලු උපාදානයන්ගෙන් මිදී නිදහස් වෙනවා. රූප උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. වේදනා උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. සංඥා උපාදානයෙන් සංකාර ක්‍රියාසිත බවට පත් වෙනවා. විඥාන ප්‍රඥා බවට පත් වෙලා උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. එතකොට සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් කරන පුද්ගලයාත් ආර්ය ශ්‍රාවකෙක් වුණත් පංචස්කන්ධය පරිහරණය කරනවා, භාවිතා කරනවා උපාදානයෙන් තොරව. එතකොට මේ උපාදානයයි මේ පැවැත්මට හේතුව. එතකොට මේ උපාදානයෙන් මිදී නිදහස් වීමයි බුදුහාමුදුරුවන්ගේ ධර්මය. අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති කියලා 21 අවස්ථාවක මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මේ උපාදානය තමන්ට කැමතිසේ පවත්වන්න බෑ, නවත්වන්න බෑ. නච කිංචි ලෝකේ උපාදීති. ටිකක් අනුව එකෙන් මිදී නිදහස් වෙන්න කිව්වා.